ක්‍රිකට් ලොවේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අපගේ channel එක දැන්ම subscribe කර තබා ගන්න. ඉන්දියාව හා එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගයේ පස්වන දිනේ ඊයේ පැවැත්ුණා. දිනේ ආරම්භයේදී පන්දුවට පහර දෙමින් සිටියේ රිෂබ් පාන්ට් සහ ඉෂාන් ශර්මායි. ආරම්භයේදීම රිෂබ් පාන්ට් ලකුණු 22කට දැවියන්නේ ඉන්දියාව තරගයේ ජයපරදුමෙන් බේරා ගන්නටවත් ලකුණු සංඛ්‍යාවක් නොමැති අවස්ථාවකදී. නමුත් ඉෂාන් ශර්මාගේ දැවියාමෙන් පසු කඩුල්ලට එක්ව ජස්ප්‍රීත් බුම්රා හා මොහමඩ් ශාමි ලකුණු 83ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් තරගයේ දහවල් ආහාරය දක්වා රැගෙන ගියා. මෙහිදී මොහමඩ් ශාමි විශිෂ්ට අර්ධශතකයක් ලබා ගැනීමට සමත් වූවා. කෙලෙස හෝ ඉනිම අත්හිඩුවා ඉන්දියාව එංගලන්තයට පහර දීමට ආරාධනා කළා. එංගලන්තයේ කඩලු එක පිට එක වැටෙද්දී නායක ජෝ රූට් වෙනදා මෙන්ම සිය කණ්ඩායම රැකගැනීමේ වගකීම කරට ගත්තත් ඔහුටද සිදු වුණේ ඉන්දියාවේ ප්‍රබල පන්දුව වන්නන්ට හිස නමන්නටයි. දිනේ අවසන් වීමට පන්දු අර 8ක් තිබේදී ඉන්දියාවට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ කඩලු දෙකක් පමණයි. වහාම ක්‍රියාත්මක වූ බුම්රා හා මොහමඩ් සිරාජ් එම කඩලු දෙකද දවා ගනිමින් ඉන්දියාවට ලෝඩ්ස් පිටියේ අති විශිෂ්ට ජයක් අත්කර දුන්නා. එංගලන්තයේ ප්‍රේක්ෂකයන්ගේ හා එංගලන්ත ක්‍රීඩකයන්ගේ අපවාදවලට පිත්තෙන් හා පන්දුවෙන් උත්තර බැඳු ඉන්දියානුවන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ නිසා විශිෂ්ට ජයක් අත්කරගත්තා. තරගයේ වීරයා ලෝකේෂ් රාහුල්. මෙවැනි වැදගත් තොරතුරු ඉක්මනින් දැනගැනීම සඳහා අපගේ channel එක subscribe කර එකතු වන්න.